නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරේචන විජානන්ති මය මිත්ත යමාමස්සේ යේච තත් විචානන්ති තතෝ සම්මන්ති මේද ගාති. වේරගල ආරණ්‍ය සේනාසනේ හැමදා හවස්වරුවේ පිළිවෙලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාව අද පස්වෙනි දේශනාව පරේචන විචානන්ති මයමෙත් යමාමස්සේ. ඒ අය දන්නේ නැහැ මේ රණ්ඩුව නිසා අපි නැසෙනවයි කියලා. යේච තත්ත විචානන්ති තතෝ සම්මන්ති මේදක. යම් දවසක එයින් අපි නැසෙනවයි කියලා දැනගත්තොත් ඒ කලහය සංසිඳනවයි කියන එකයි දේශනාව. කොසඹෑනුවර ഘോഷිත සිටානන් කර වූ විහාරය ഘോഷිතාරාමය නමින් ප්‍රසිද්ධ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වාසය කරන කාලේ මහා ස්තිපිරයන් වහන්සේලා දෙනමක් වාසය කළා. ඒ එක නමක් විනයදරයි, අනික් ස්වාමීන් වහන්සේ ධර්මදරයි, ධර්ම කතිකයි. ඒ දෙනම් වහන්සේට 500 බැගින් ශිෂ්‍යෝ හිටියා. එක් දිනක් ධර්ම කතික තෙරුන් වහන්සේ ශරීරකෘත්‍ය සඳහා වැසිකිළියට වැඩියා. ඒ ශරීර කිස කොට අතපය සෝදා ඉතිරි වූ දියත්ත බඳුනෙහිම තබා වැසිකිළියෙන් නික්මාවා. ඉන් ටිකකට පසු විනේදර ස්තිවිරයන් වහන්සේහි වැඩම කළා. බඳුනේ තිබූ ඒ දියත්ත දැක්ක එවැනි ඔබ වහන්සේ ප්‍රයෝජනයට ගෙන ඉතිරි වූ දියත්ත බඳුනෙහි තබා ආවාහුදි ධර්ම කතික ස්තිවිරයන්ගෙන් ඇසුවා. ඔහු එවැත්නි ඒ තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. එවිටි විනයදර ස්වාමීන් වහන්සේ කිම ඇවත්නි මේ නිසා ඇවත් සිදුවන බව නොදන්නේ උදයි ඇසීය. නොදනිමි උත්තර වුණා. දැන් ධර්ම කතික භික්ෂුව තමයි උත්තර දෙන්නේ. විනයදර ස්වාමීන් වහන්සේ අහනවා ඇවත් වෙනවා නේද, වරදක් වෙනවද දන්නේ නැද්ද කියලා අහනවා. ස්පෙසිකලි භාජනේ වතුර ඉතුරු කළා. නොදනී කියනවා. ඇවත්නි මෙහි ඇවත් වේ. ඇවත් කියන වරදක් වේ. මේ නිසා ඔබ වහන්සේට ඇවැත් සිදු වී ඇතැයි විනේදර ස්ත්‍රීරයන් වහන්සේ මතක් කළා. හොඳයි එහෙනම් මේට පිළියම් කරමි කියලා ධර්මකතික තෙරුන් වහන්සේ මතක් කළා. ආයමත් විනේදර තෙරුන් කියන ඔබ වහන්සේ නොදැන කළ නිසා සිහිමද කමින් කළා නම් ඇවැත් නැහැ කියලා කියනවා. ධර්මකතික ස්ත්‍රීරයන් වහන්සේ ඒ ඇවතේ ඇවැත් නැතැයි සිතාගත්තේය. අසිහියෙන් කළා නම් ඇවතක් නැහැ කියලා විනේදර තෙරුන් කිව්ව නිසා උන්වහන්සේ හිතුවා මේකෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එවිට උන්වහන්සේ ගත වැසියෝ ධර්ම කතික තෙරුන් වහන්සේ ගත වැසියන්ට මෙහෙම කිව්වා. ඔබ වහන්සේලා ගුරුවරය ඇවතට පැමිණ ඇවත නොදනී කියලා නින්දා කළා. ඒ ගෝලයෝ ගිහිල්ලා ගුරුන් වහන්සේට ධර්ම කතික තෙරුන්ගේ ඇහුවා මේ විනයදරම් දර තෙරුන් දැන් මේ විදිහට ගෝලියෝ ටික මෙහෙම කිව්වයි කියලා කිව්වා ඇවත් දකින්නේ නැහැ කියලා. ධර්මකතික තෙරුන් කිව්වා මේ විනයදරයා මුලදී ඇවත් නැතයි කියා දැන් ඇවත් යයි කියයි. මොහු බොරු කියන්නේ කයි සියතවසියයි දිවි කිවේ. ඒවට ඔහුගේ අතවසියෝ ඔබ වහන්සේලා ගුරුවරයා බොරු කියන්නා හුයයි විනයදර තෙරුන්ගේ ගෝලයන්ට නිඳා කරන්න පටන් ගත්තා. දැන් උනේ මේකයි සරලව කිව්වොත් ධර්මකතික භික්ෂුවක් හිටිය 500ක් ගෝලියොත් එක්ක, ඒ වගේම විනේදර විශ්ූන් වහන්සේ නමක් හිටිය උන්වහන්සේත් ගෝලියෝ 500ක් හිටියා. මේ දෙගොල්ලෝ වාසය කරා කොසඹෑ නුවර ഘോഷිත සිටුවරයා විසින් කරලා දීපු ഘോഷිත රාමය. ඉතින් එයින් ධර්මකතික විශ්ව ශරීරකෘත්‍යයේ වැසිකිළියට වැඩම කරලා කටයුතු වාසම් වෙලා ඒ භාජනී වතුර ටිකක් ඉතිරි කළා. ඊළඟට වැඩි හරියටම විනේදර භික්ෂුව උනාසිකව භාජන වතුර දැකලා ඔබ වහන්සේ වතුර ඉතුරු කරලා ගියාද
වතුර ඉතුරු කරලයාම විනයට අනුව දැන් විනය දන්න විනයදර යන යකවා විනයට අනුව ඇවතක් වෙන වරදා පොඩි වරදා දුෂ්කට ඇවත වෙන්න. ඉතින් එතකොට ආරි ඇවතක් නම් අපි ඇවත් දෙසම ආයි කියන විනයදර භික්ෂුව මහරහතන් සිහි මදකමින් කළාන ඇවත් වෙන්නේ නැහැ කියලා දැන් එන ඇවත් නැහැ කියලා ඉතගෙන අනිස්සවන්නසි වඩියා ඇවත් දෙසුවේ නැහැ. හැබැයි ගෝලියොත් එක්ක අර ධර්මගතික භික්ෂුව මේ වගේ ඇවතක්වත් දන්නේ නැවතුණා ඇවත් දැක්කේ නැහැ කියලා ඇවත් වෙලත් යන්න ගියයි කියලා. ඒක ගෝලියොත් එක කිව්වා අනිත් ගෝලියොත් එක. ඒකෙන් ධර්ම කතික විශ්වයේ ගෝලියොත් එක ලැජ්ජ කෙරෙව්වා උඹ වහන්සේලාගේ ගුරුතුමා ඇවතක්වත් දන්නේ නැහැ කියලා. ඊසේ යාලේ කහගෙන ඉල ගුරුතුමාට කිව්වා. කලින් මේ විනයදරේ ඇවත් නැහැ කියලා දැන් ඇවත් තියෙනවයි කියනවා කියලා මෙයා බොරු කියන්නේ කියලා ධර්ම කතික විශ්වවත් විනයදරයට නිඳා කළා. ඒක හංගිල ගිලා ධර්ම කතික ගෝලියෝ විනයදරයා ගෝලයන්ට නිඳා කළා. ඔබ වහන්සේලාගේ ගුරුතුමා ඔන්න බොරු කියන්නේ කියලා. අරයල කිව්වා ඇවත් දකින්න නැති කෙනෙක් ඔබේ ගුරුතුමා. මෙයාල කිව්වා ඔබේ ගුරුන් නැහසෙ බොරු කියන්නේ. ඇයි මුලින් ඇවත් නැහැ කියලා දැන් ඇවත් තින් චෝදනා කරන නිසා. දැන් මේ කතාව දුරදිග ගියා. ඉතින් දෙපැත්තම බෙද වෙලා විනේදර ස්ථවිරයන් වහන්සේ ඉඩක් ලබාගෙන ධර්ම කතික ස්ථවිරයන්ට උක්ෂේපණීය කර්මය කළා. ඒතොර උක්ෂේපණීය කියලා කර්මයක් විනේ තියෙනවා. ඒක ලොකුවට හිතන්න එපා. ඒ සංඝය අතර යම් කිසි ගැටලුව ඇති වුණාම පිරිසෙන් බැහැර කරන්න එවැනි කර්ම කරනු. එතන සිට ඔවුන්ගේ ප්‍රත්‍යදායකයෝ උපස්ථායකයෝ දෙපසට බෙදී ගියා. දැන් අර ධර්ම කතික භික්ෂුව ප්‍රතික්ෂේප කරානේ විනයදරයන් විසින් විනය කර්මය. නිසා විනයදරයන්ගේ දායකයෝ එක පැත්තක් වුණා, ධර්ම කතිකයන්ගේ දායකයෝ තව පැත්තක් වුණා. භික්ෂුන් වහන්සේලා දෙකට බෙදුණා. 500 500 ගෝසිතාරාමේ දායකයෝ දෙකට බෙදුනා. දෙවියෝ ඉන්නවනම් තමන්ට අරක් ගත්තු ආකාශ වැටි ඒ දෙවිවරුත් දෙකට බෙදුනා. බඹලෝ දක්වා දෙකට බෙදුනා. බෙදුනා කියන්නේ මේ පෘථජ්ජන දෙවිවරු ආර්ය ශ්‍රාවක බෙදෙන්නේ නැහැ. එක එක පැති අරගෙන අර අය දෙකට බෙදුනා. කොච්චර දුර ගියාද කිව්වොත් බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ ගැටලුව ගිහින් තියෙනවා. මෙසේ හටගත් මේ අරගලය දියුණුව ගිය කල්ලි එක් භික්ෂුන් වහන්සේ නමක් බුදුරජුන් වෙතට ගොස් ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ උක්ෂේපණීය කර්මය කළෝ තමන් විසින් ධාර්මික කර්මයෙන්ම ධර්ම කතිකතම උක්ෂේපණය කරන ලද අදහති. ඒ කියන්නේ යාලා කරපු කට්ටිය හිතන අපි ධාර්මික කර්මයෙන් නැත්නම් හරි විදියටම මේ උක්ෂේපණීය කර්මය කරයි කියලා. හැබැයි ධර්ම කතික භික්ෂුන් වහන්සේගේ පැත්තයි කියනවා අධාර්මික කර්මය නෙවෙයි මේ උක්ෂේපණීය කර්මය මෙයාලා විනයදරය කරේ කියලා. ඒ නිසා ඒක යාළ පිළිගන්නේ. අනිත් කට්ටියගෙන අපි කර්මය හරියට කරා, අනිත් කර්මය වෙච්චයි කියන අපිට කර්මය හරියට වෙනුනේ නෑ. මේක අධාර්මිකයි, මේක වැරදියි කියලා. ඒක රණ්ඩුවක් තමයි කියන්නේ. ඒසි එසු ස්වාමි දරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමගි වවුයි දෙවරක් මවුන්ට දන්නා දාලසික රණ්ඩු වෙන්න එපා සමගි වෙන්න කියලා ගෝෂිතාරාම වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂූන්ට ප්‍රකාශ කළා. එහෙත් ඔවුන් සමගි නොවූහ. ඒ බවදත් භාග්‍යතුන් වහන්සේ තෙවැනි වරත් භික්ෂු සංගතයෙන් බිඳුනේය. භික්ෂු සංගතයෙන් බිඳුනේයයි ඔවුන් වෙත වැඩම කොට උක්ෂේපණීය කර්මය කළ ඔවුන්ගේ ඒ කර්මය කිරීමේ වරදද උක්ෂේපණීය කර්මය කරන ලද්දාහ අනුව යන්න ඔවුන්ගේ ඇවැත් නොදෙසීමේ වරදද වදාරා නැවත දෙපසගත් ලබ්ධීන්ගේ වෙනස් බව දැන ඔවුන්ට සීමා වෙන වෙනම පොහොය කිරීම ආදී විනය කර්ම අනුදැන වදාරා. දැන් කර්මය කරපු අයගේ දෝෂෙත් කිව්වා. ඒකට ධම්ම කතික විසුන්ගේ ඇවැත් නොදෙසීමේ දෝෂයත් කිව්වා. දෙගොල්ලොන්ගේ වැරදි තියෙනවා කිව්වා. එනකට එකම සීමාවේ තැන් දෙක දැන් පොහොය කරන්නත් වදාලා විනය කර්ම කරගන්න කිව්වා. නැවත දෙපසගත් ලබ්ධීන්ගේ වෙනස් බව දැන පොහොය කරන්න වදාලා කෝලාහල කරුවන්ට දානශාලාදී දින විට 80ක් කර 80ක් ඉඳීම නියම කොට වැඩි. ඒ කියන්නේ රණ්ඩු වෙන අයට දානශාලාවෙ ඉන්නවා නම් ආසනයක් ඇරලා ආසනයක්. දැන් ටීම් දෙකක්නේ. අර අර කණ්ඩායම එක්කෙනෙක් මෙතන වාඩි වෙනගෙන ඊට පස්සේ එයා අතෑරලා තව කෙනෙක් වාඩි කරනවා. ඔහොමයි තියෙන්නේ. කියන්නේ ආසනයක් ඉඳ තියන නැත්නම් ගහ ගන්න ඕනේ ළඟ හිටියොත්. රණ්ඩුවක් කියන්නේ නේද? දබර ඇත්තන් වාසය කරති අසා නැවතත් ඒ වැඩම කොට. ඒත් එකට එච්චර පැනෙව්වත් ඔවුන් අනදඹර කරගෙන රණ්ඩු වෙවි ඉන්නවලු. ආයෙ වැඩියා. වැඩම කළා මෙන්න මෙහෙම අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ වෙන්නේ නැහැ නේද? අපි මේ සාමාන්‍ය අය නෙවෙයි. බුදු කෙනෙක් ඉස්සරහ මේ අය රණ්ඩු වුණා කියන එක අපිට මේකෙන් පේනවා. ඒ තරම් නොඑක් මීමා.
මහණෙනි, කෝලාහලයේ දරුණිය ඉතා නරකය, නපුරුය. කෝලාහල කිරීමේ වැඩක් නැත. කෝලාහල නොකරව යැයි අවවාද කොට, නැවතද මේ කලහ විවාදයෝ මෙලොව පරලොව දෙකේ දිවුණු නසන්නෝය. බල වූ කලහය නිසා කැටකිරිල්ලියක මහ ඇතකු මැරූ සැටියයි ලටුකික ජාතක දිස්සා. එක අහලදී අහලනේ අහලනේ. එතකොට මේ ඇතා අර කිරිල්ලියගේ පැටව මැරුවා පාගල. පලි ගන්න මොකද කරේ? මොකද කරේ? දන්නේ නැහැ. මැස්සෙක් යාළු කරගත්තා. එතකොට මේ මැස්සා මේ ඇතාගේ ඇහි ඉහඳ පනෝ දැම්මා. ඊපස්සේ ඇතා අන්ධ වුණා. ගෙම්බෙකුත් චාලු කරගත්තා. දැන් ඇතා අන්ධයිනේ කොහොමද? අන්ධ වෙලා දැන් පලි ගන්න උදේ ගෙම්බටකුව ගල පල්ලට ගිහිලා අඩන්නේ කියලා. දැන් පර්වතේ පාමුලට ගිහින් අඩන්නේ කො. දැන් ඉතින් ඇතාට හිතෙන්නේ ගෙම්බ අඩන්නේ පොකුණේ කියලානේ. එයා වතුර බොන්නේ කියලා ගිහිල්ලා පර්වතයෙන් පෙරලිලා මලා. අච්චර පොඩි කිරිල්ලට පුළුවන් වුණා අච්චර ලොකු ඇතෙක්ව මරන්න. මොකද කලහ නිසා, වෛරය නිසා. සමගි වව් කියා එකක් කිව්ව. ඊට පස්සේ විවාද නොකරව කියලා ආයි කිව්වා. විවාදෙ නිසා දහස් ගණන් වටුව මලයයි වට්ටක ජාතක. ඒක දන්නවනේ. දැලක් දැම්මා. වටුව එකතු වෙලා උස්සන් ගියා. ඊට පස්සේ කෑම දාලා දැල දැම්මා. කෑම වලට පොර කාලා දැල උස්සන්න අමතක වුණා. ආන්න ඒ නිසා ඒ වටුව ටික මැරුණයි කිව්වා. ඒ අසමගි ආදීනව දේශනා කළා. එවිට භාග්‍යතුන් වහන්සේට වෙන වෙහෙසතුට එක් අධර්මවාදී භික්ෂුණම ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මන්දෝස්සාහීව දිට්ඨධම්ම සුඛ විහරණයේදී වාසය කරන සේක්වා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාඩුවේ භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියකට සම්වැදීගෙන ඉන්න කියලා මේ කිව්වේ. සිංහලෙම කිව්වොත් අපි මේ කලහයෙන් ප්‍රසිද්ධ වන්නේ මොකද? අපි මේ රණ්ඩුව නිසා ප්‍රසිද්ධ වෙනවා. ඒ තරම් අසත්පුරුෂයි. හොඳයි, බුදු කෙනෙක්ට ඔබ වහන්සේගේ පාඩුවේ වහන්සින් අපි අපේ වැඩක් කරගන්නවා. ඉතින් බුදු කෙනෙක්ටවත් කරන්න දෙයක් නැති. ඒක වගේ අකීකරු අය අහු වුණොත් පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ. මොක ගහන්නේ? නෑ, බුදු කෙනෙක් ගහන්නේ. පෘථජ්ජනෝ ගහගත්තට බුදුරු ගහගන්නේ නෑ. උන්වහන්සේ දැන් කරන දේ පේනවා අපිට. පස්සේ මොකද මේ කියන දේ අහන්න නැති අයත් එක්ක කල්යාණ මිත්‍ර වැඩ ඉන්නේ නෑ. එක් විදි බුදුරජාණන් වහන්සේ මහණි මම තමුසලට පෙර වූ සිද්ධියක් කියන්නේ. එය මනා කොට අසව. පෙර බරණ හරම පාඩු ඉන්න එකවත් හිටියෙන්නේ නෑ උන්වහන්සේත්. කරුණාවයිනේ. සායි කියනවා. ආයදේශනාවක් කළා. බ්‍රහ්මදත්ත නම් කසී රජෙක් වූයේ එදවසම කොසල්ලට දීගති නම් කොසල් රජෙක් විය. එක අවධියක කසී රජු සිවුරංගසෙන ගැන ගොස් කොසල් රජු වටකළේ. එවිට කොසල් රජු තමන්ගේ බැරිකම් සලකා දිවිරක ගැනුමේ අදහසින් බිසවදගෙන නුවරින් පිටත පැන ගොස් බරණැසට පැමිණ පිටි සර ගමක කුඹල්කරුවෙක ගෙදර අප්‍රසිද්ධ වාසය කරයි. කවුද පැනලා ගියේ? කොසල් රජු. කවුද ඇල්ලුවේ? කසී රජු. පැනලා ගියා දැන් ඉන්න කුඹල් ගෙදරක. එදවස ඔහුගේ මෙහෙසිය දරුගැබ ඇත්ති වූවා පුතකු වැදූය. දරුවේ බිහි කළා. රජතුමාගේ විසව. දීගාව් නම් නම තිව්වා. දීගාව්. දීගායු කියලත් කියනවා, දීගාව් කියලත් කියනවා. දීගායු කියන තේරුම දීර්ඝායුෂ ඇත්තා. ඔහු වැඩි දවසක් නොවත් නුවණැති බවට පත්තිය. පිය රජ තෙමේ පුතුට ආරක්ෂාව සලසන්ද්‍ර සිතා ඔහු නුවරින් පිටත වාසය කරවීය. එහිදී මේ කුමාරයා ඉගෙන ගත යුතු හැම ශිල්පයක්ම ඉගෙන ගත්තා. ටික දිනක් ගතවන විට කසී රජ තෙමේ කොසල් රජ පිටිසර ගමක මෙහෙසියස් සමග වාසය කරන බව අසා ඔහු අල්වාගෙන එන්නට රාජපුරුෂයන් යවුවා. රාජපුරුෂය මෙහෙසිය හා කොසල් රජ අල්වාගෙන අවුත් රජු ඉදිරියේ දැක්කවා. එවිට කසී රජ කොසල් රජුත් ඔහු මෙහෙසියත් සතරට පලා සතර වාසලේ එල්ලන්ඩ කියලා අණ කළා. එදවස වන විට දීගාව කුමාරයා වැඩිවියට පත් වෙලා දෙමාපියන් දකිනු කැමැත්තේ බරණැසට ගියා. එහිදී හිසබූගා දෙයත් පිටිපසට කොට බැඳ මරන්නට ගෙන යන මව්පියන් දැක ඔවුන්නට ලං විය. කොසල් රජතුමා තම පුතු හැඳිනගෙන පුත දීගාව් ඈතත් නොබලව ළඟත් නොබලව. ඒ කියන්නේ දුරත් බලන් දෙපා ළඟත් බලන්න. අපි හල්දී ළඟ නොබලන දුර බලන්න. මේකේ තියෙන්නේ මේ බලමු පොඩ්ඩක්. වෛරයෙන් වෛරේ නොසන්සිඳේ.
එවිට වදකය කොසොල් රජු පිස්සෙකයි සිතා නුවරින් බැහැරෙන කියන්නේ මේ මරු විකලෙන් කියවනයි කියලා තමයි මේ වදකය යුතුයි. පුතෙක් කොහෙන්ද මෙතන කිය. නුවරින් බැහැරට ගෙන ගොස් පලුකොට සතර පැත්තේ සාරා තිබූ වලවල් වල දමා ගියා. හතරට කපල වල දැම්මා කියන. වීණාගයිමේ දක්ෂ වූ දීගාව කුමාරයා එක දිනක් වීණා ගායනා කළේ. ඒ නද කන වැටුණු කසී රජතෙමේ දීගාව කුමරුන් ගෙන්වා තමන්ට උවටන් කරන්නටයි රජමහලේ නවත්තා ගත්තා. මාලිගාවට ගෙන්න ගත්තා. කවුද දැන් ගෙන්න ගත්තේ? අර කොසොරේතුමාගේ පුතාවන දීගාව. එයාගේ තාත්තා මැරුවේ කවුද? මේ රජතුමාමයි. ටික දිනක් යත් රජතෙමේ දීගාව කුමරු කෙරේ දැඩි ඇල්මක් දැක්වීය. මේ අතර දවසක් රජතෙමේ කුමරුන් හා රතේර නැගී මුවදඩේමට ගියා. මාර්ග විඩාවෙන් ක්ලාන්ත කුමරුගේ ඔඩොක්කුවේ හිස තබා නිදන්නට වුණා. එවිට කුමාරයා, අප විනාශ කළේ මොහුය, මාගේ මව්පියන් පලු ගසා දැම්මේ මූය, රට පැහැරගත්තේ මූයයි, තමන්ට කළ විපද සීවී. එයට දැන් පළිගැනීමේ සිතා කොපුවෙන් කඩුව එළියට ඇද්දා. එකෙණෙහිම ඔහුට එදා වදගස්ථානට ගෙනගෙන ලැබූ මව්පියන් විසින් පුත දීගා කුමාරය ඈත බලන්නටත් එපා, ළඟ බලන්නටත් එපා, වෛරයෙන් වෛරය කවදාවත් නොසන්සිඳේ. පුත දීගා වූ අවෛරයෙන්ම වෛරය සංසිඳේ කියලා කළ අවවාදය සිහියට අරගෙන කඩු ආයේ කොපුවට දාගත්තා. දෙවැනි තුන්වැනි වරට කඩුව අදිනවා, කොපුවට දානවා. අවවාදය සී වෙනවා, ආයේ කොපුවට දානවා. අදිනකොටම සී වෙනවා. ඒ අතර කසී රජ බියවී නින්දෙන් නැගී සිටියේ කුමාරතෙමේ කිම දේවයන් වහන්සේ බිය වූ අයද ඇසී ඔහු බියවීමි. කොසොල් රජුගේ පුත්‍රතෙමේ මානසනු මා මරණු සිහිනෙන් දිටිමි. එයට මම බියවීමි කියේ. කුමාරතෙමේ වම්මතින් රජුගේ හිස පිරිමදිමින් දකුණු අතින් කඩුවගෙන දේවයන් වහන්ස කොසොල් රජුගේ පුත්තෙමේ මම වෙමි. ඔබ වහන්සේ අපට බොහෝ විපත් කළාහුය. රට පැහැරගත්තාහුය. මාගේ මව්පියන් නැසුවාහුය. මේයට පළිගැනීමට කාලය කීය. හෙයි රජතෙමේ, පුත දීගා කුමරු, මා රැකගන්න, මට දිවි දෙන්න. නැවත නැවත කියන්න, මම ඔබට කෙසේ නම් දිවි දෙම්ද? මම ඔබ කෙසේ නම් රකිම්ද? ඔබ වහන්සේ මට දිවි දෙන්න හොදයි කුමරුන් ඇසී. රජතුමාගේ මා රකින්ද, ඔබ රකින්නම් කියලා කුමාරයගේ අත අල්ලා ගත්තා. කුමාරයද රජුගේ අත අල්ලා ගත්තා. කියන්නේ යාළු වෙන්නේ එහෙමයි. ඒ දෙදෙනාම උනුන් රකින්නට පොරොන්දු වී දිවුරුන් දුන්නා. අන්න බලන්න, ඉස්සර මිනිස්සු දිවුරුවොත් දිවුරුවා. දැන් වගේ බොරුවට දිවුරන්නේ නැහැ. දැන් අපි දැන් කාලේ දිවුරවන ගෑන කඳෙල ගහනවා. ඒ කාලේ එහෙම නැහැ. එසේ දැන් බේරෙනකන් දිවුරලා මාලිගයට ගිය ගමන් දෙන වැඩේ. ඒ කාලේ නැහැ. ඒ කාලේ දිවුරුවා නම් ඒක පොරොන්දුව නම් පොරොන්දුව. හරි, කවුරු සාක්ෂිත් නැහැ. මෙසේ උනුන් රකින්නට පොරොන්දු දී දෙදෙනාම බරණැස් නුවරට ගියා. ඉක්බිති රජතෙමේ, දෙමව්පියන් එදා මගදී ඔබ දැක කළ අවවාදයේ තේරුම කිමයි ඇසුවා. දේවයන් වහන්ස, මාගේ පියා මට ඈත නොබලන්නේ කීමේ අදහස දිගින් දිගට වෛරය පවත්වන්න එපා කියන එකයි. දිගින් දිගට වෛරය පවත්වන්න එපා කියන එකයි ඈත බලන්න එපා කියන එක. තේරුම හොඳ. ළඟ බලන්න එපා කිව්වේ මිතුරන් හිතවතුන්නා වහා නොබිදෙව. ඒ කියන්නේ තමන් යාළුවෝ ඥාති හිතවතුන් එක ඉක්මනට තරහ වෙන්න එපා. එක එක ළඟ බලන්න එපා කියලා. තේරුණා එක? හරි. එකකින් තේරුණා නම් ඔළුවට ගන්න ඕන. තමන් ගීතවත් තුන් දෙක පොඩි පොඩි දේවල් වලට වෛර කරගන්න එපා එක පාට. තරහ වෙන්න එපා කියනවා. තරහ වුණත් වහා යාළු වෙන්න. තරහයි තියනවනේ කොහොමද? ආයකතු වෙන්න ඕන. එහින් වෛරයෙන් වෛරය නොසන්සිඳෙත් අවෛරයෙන්ම වෛරය සංසිඳෙච්චන මේ කීමේ තේරුම ඔබ විසින් මාගේ මව්පියෝ නසන ලද. ඒ නිසා මම ඔබ මැරුවේ නම් ඔබට වැඩ කැමැත්තෝ මා නසති. එසේ කල්ලි ඒ වෛරය වෛරයෙන් නොසන්සි දෙන්නේ. දැන් ඔබ විසින් මට ජීවිතය දෙන ලද්දේය. එහින් දැන් අවෛරයෙන් වෛරය සංසිඳුනේ. වෙළඟදී අපි අර කතාවක් ඇහුවා, සරුංගල් රණ්ඩුව. මේක තියෙන්නේ වෙලා තියෙන්නේ මිනුවන්ගොඩ ගමන් ගෙදර කියලා ගමක. අවුරුදු පහකට කලින් තමයි සරුංගල් දෙක පැටලලා තියෙන්නේ. එකලං ගෙවල් දෙක ඒ රණ්ඩු වෙච්ච පාර මුලින් මේ පැත්තේ දෙන්නෙක්ව මැරුවා. ඊට පස්සේ රැකල ඉඳලා අනිත් පැත්තේ දෙන්නෙක්ව මැරුවා. ඔහොමම දැන් මේ වෙනකොට මරලා දෙන 8 දෙනෙක්. දෙපැත්තේ මරණ. අර පැත්තේ මරණ, මේ පැත්තේ මරණ. ඒතකොට ඔන්න කීයපේ කෙනලා තියෙන්නේ. වෛරේ කරන්න ගියාම ඉවරයක් නෑ. හිත කැමැත්තෝ අනිත් අය මරනවා.
දන්තිම් වෙලායි මරලා තියෙන අතින් වේකු ලක්ෂ විස්ස කොන්ත්‍රාත්තු අදල වැඩි තියන් තුන්දනට වැඩි තිබ එක පැක දැන පුතාලා දෙන්නට තාත්තට ගෙදරදිමු. ඒව පේනවා තින්. එතකොට තේරෙන මේක පුදුම ජාති වෛරයක්. සරුංගලේ මතු වෙච්ච එක ඇත්ත. නමුත් අපිට හිතනවනේ මොලයක් තියෙනවනේ සරුංගලයකට මොකටද ඔච්චර මරන්න කියලා. නෑ ඒක දෙක නෙවෙයි හේතුව. සංසාරේ වෛර බැඳන් ආපු අය. ඒකයි එකලංගේ වලු ඉපදිලා තමයි ඥාතිකමකුත් ඇති ඇත්තුන්ගේ. නමුත් ඒව පේන්නේ. ඒ වගේ මේ කුමාරයාගේ කතාව ඇත්තනේ. මං ඔබතුමා මැරුවොත් ඔබතුමාගේ හිතවතුන් මාව මරයි. එහෙනම් මගේ හිතවතුන් ආයේ යාලව මරයි. ඔය විදියට දිගටම වෛරේ පවතිනවා. ඉතින් රජතේ මේ මහා සතුටට පෙන දීගාව කුමරු පණ්ඩිතේ. පණ්ඩිතේ කියන්නේ ප්‍රඥාවන්තයෙක්. පණ්ඩිතයිලක අපි බයින කොටක් කියනවනේ. හරි පණ්ඩිතයි. ඒ පණ්ඩිත නෙවෙයි. මේ කියන්නේ ප්‍රඥාවන්තයි. කියන දේ අහන්න තියටත් පණ්ඩිතයි කියනවනේ. මේ කියන්නේ එහෙම නෙවෙයි. බොහොම දැනුගත්කම් තියෙන මොලේ තියනයි කියන එක පණ්ඩිතයි කියන්නේ. තේ මේ නුවණ තියෙන ස්තුති කොට සිතා. සිත සනසා අන්න බලන්න තෑගි දෙනා නම් දෙන්න ඕනේ මෙන්න මේ වගේ තෑගි. සිය දුව පාවාදී. ගෙන් දුවම දුව දුන්නා. සාමාන්‍යයෙන් තාත්ත කෙනෙක් දුව දෙන්නේ හොඳ ශිල්ප දක්වන්න පුළුවන් කෙනෙක්ට දෙන්නේ. නිකමෙට දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රඥාවන්ත කුමාරයාට වෙච්ච අර පාඩුවටත් එක්ක තමන්ගේ දුව සරණ පාවා දුන්නා. රාජ්‍යයක් දුන්නා. ඒක යාට අයිති රාජ්‍යනේ අරගත්තේ. ඒක තේරුණා. මේක කොසොරලයිතුමාගේ රාජ්‍ය පුතාට දුන්නා. ආන් වදාර මහන් දඬුගත් අවිගත් රජුන්ගේ පවා ඉවසීම කීකරුකම දුරදිග බැලිය මෙසේ නම් ඔන්න ආදර්ශයට දෙනවා එක කතාව. අවියාවිධතේ තියෙන රජවරුත් ඉවසුවා නම් මගේ සසුනේ මහන වෙලා තොපිටයි වැරි සමගි වේ. කරන්න තියෙන පිළියම භාග්‍යතුන් වහන්සේම අපිට පෙන්වනවා. මොකද්ද කරන්න කියන්නේ? මවුන්නා විසීම කරදරයි. මම මවුන්ගෙන් වෙන් වෙලා තනිව වසමි සිතා. කොසඹෑ නුවර පිඬු සිඟා ගොස් භික්ෂූන් ගැන නොබලා පාසි උරුගෙන බාලක ලෝණක නම් විහාරයට වැඩ එහි විසූ. බගුස්ත්‍විරයන් වහන්සේට ඒක චාරික වතත්. දැන් බාලක ලෝණක විහාරයේ සිටියේ බගු ස්වාමීන් වහන්සේ, බගු මහරහතන් වහන්සේ. උන්වහන්සේට තනිව වාසය කිරීමේ ආනිසංස කියලා දුන්නා. හොඳයි කිව්ව තනියෙන් ඉන්න එක. ඒක චාරිකවත කියන්නේ ඒක තනිය විසින් වත. පාචීන වංශ මිගදායේ වැඩවුන් අනුරුද්ධ, කිම්බිල ආදී ස්වාමීන්වහන්සේලා 3 දෙනෙක් හිටියා. ඒ ස්වාමීන්වහන්සේලා අනුරුද්ධ ස්වාමීන්වහන්සේ ප්‍රධාන 3 නමක් හිටියා. ඒ 3 නමට තව ස්වාමීන්වහන්සේ කෙනෙක් පාදෝවන පැන් තියලා පාදෝවණේ කරන්න ලෑස්ති වුණා. තව ස්වාමීන්වහන්සේ කෙනෙක් පුටුවක් ලෑස්ති කළා. 3 දෙනා වැඩ 3ක් කරා. මේ කිසිම වැඩකට සංඥාවක්වත් කතාවක්වත් ඉඟියක්වත් දුන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබල කොහොමද මේ සමගින් ඉන්නවද? එහෙමයි ස්වාමීනි. භාග්‍යවත් කවුද කියන්නේ? අනුරුද්ධ මහරහතන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේගේ මල්ලි කෙනෙක්. ඥාතිමාන් සොහිවරෙක්. ඒ කියන්නේ බාප්පගේ පුතා. බාප්පගේ පුතා අනුරුද්ධ කුමාරයායි මහානාම කුමාරයායිනේ අයියා මල්ලි. දේම අදාළම නැහැ. නමුත් ගුණය බැලුවොත් මේ අය සමගියෙන් හිටියේ කොහොමද කියලා ඇහුවා. සමගිය ඉන්නකො මට හිතනවා කො ස්වාමීනි මේ දෙනමගේ හිත මගේ හිත වෙනවනා. මගේ හිතින් එයාලගේ හිතින් මට හිතන්න පුළුවන් නා. මගේ හිතින් එයාලට හිතන්න පුළුවන්. අපි 3 දෙනා එක්කෙනෙක් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒතර සමගිය. ඉතික පෙන්නවා. ස්වාමීනි අපි පින්දපාතිල කලින් කවුරු හරි ආවොත් විහාරයට ඒ ස්වාමීන් වහන්සේ කෝ මේ වඩික්කම් ඔබේ සංපිතන් තියන්නේ ඒ වත කරන්න. ඒක තියලා යා තමන්ට වැඩි තියන දාන වැඩි නම් දාන්නේ මොන හරි වාජනයකට එක බෙදලා තමන් වළඳනවා. අන්තිමට එන එක්කෙනා තාර ඉතුරු දානෙත් උන අරගෙන වළඳලා අයින් කළා වඩික්කම් ඒව හොදලා නවල යනයි කෝ. ඒ සඳහා කතාවක් නෑ. ළඟට බැසිකිලි වාජනේ වතුර ඉවරනවා. අර ලොකු වාජනයක් තියෙනනේ වතුර පුරවන්නට. ඒක ඉවර නම් එක්කෙනෙක් ඕක අරන් ගිහලා පුරවනවා. පුරවලා තනියෙන් අරන් යන්න බැරි නිසා තව භික්ෂුවකට මොකද කරන්නේ? අතින් අත ගහ. අතින් කතා කරන හැම. ඒ ස්වාමීන් ඒ සඳහවත් අපි වචනය අනබ සමගියේ ප්‍රධානම දේ වචන අඩු බව. කතා වැඩි වුණාම තමයි වලියන්නේ. පැහැදිලි. දැන් කතා නිසා තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. ඒවා වැරදෙනවා, වචන වරදිනවා, විහිළු කරලා තරහ යනවා, මූලක් ගින්න නගිනවා. විහිළු කරාම සමහර අයට සමහරවන්ට විහිළු දිරවන්නේ.
අපිත් මමත් විහිළු කරනවා. මම හිතන්නේ හැමෝටම හොඳට තේරෙයි. නමුත් සමහරුන්ට ඒක දිරවන්නේ. සමහරු තරහ බැඳ ගන්න මේ හාමුදුරු මට විහිළු කරයි කියලා. එතන විහිළු කරන්න කලිනුත් හිතලා බලන්න ඕන. අපි ඉතින් වැඩි හොඳට එහෙම කියන්නේ. මම බලන්න මේ සයන්සලා කොච්චර වටිනා උතුමන්ද කුමාර රහතන් වහන්සේලා මේ සයන්සලා. නිසා සමගී ඉන්නවා කියන එක අරුම එක නෙවෙයි. නමුත් ඒක ආදර්ශයට ගත හැකි දේවල් තියෙනවා. කියනවා මේ අර එන්න කියලාවත් කතා කරන්නේ වචන බීර නිදහස්. අපි එහෙම නියඬව ඉන්නකෝ සතියක්. හත්වෙනි දවසේ අපි කිව්ව ඉරිදයි කියලා. එදාට මේ ගල උඩ වාඩි වෙලා අපි තුන්නම එළි වෙනකම් ධර්ම සාකච්ඡා කරනවා. හොඳට ධර්ම සාකච්ඡා. අර අරයාගේ අද මෙයාගේ අද කුද ඒව කතා කරන්නේ. ඒව කතා කරොත් පවත් ගන්න වෙතන. ඉතින් අපි මම පිච්චෝජනා කරනවා කට්ටිය එක තුනක් ගලක් උඩට ධර්ම කතාව යෙදෙන්න ඕන. නිතරම එපා. දවසට එක වෙරාවක් දැන් සතියක් ඕනේ දවසට එක පාරක් කරන්නකෝ. කතා නොකර හිටියොත් ඉතින් බත් කෑවේ නැහැ වගේ අඩුයි පාඩුයි ඉන්නේ. ඒ සේප ඕනේ රහතන් වහන්සේ කරපු එක අපි අනුමෝදන් වෙමු. අපිට බෑ දැන්. මොකද අපි හිටපු ගමන් අර දෙනවනේ වලි යනකොට ඩියඬ භාවනාව කියන එකක්. කතා කරන වැඩි වෙලා හිතරි දෙලා තියෙන සමහර විට. පෞගී කාලේ වුණා එහෙම එකක්. එක මෑණිකෙනට එහෙම වුණා. එක්කෙනෙක්ට දරුවන් සරණ නැහැ කියලා ඇහිලා නැහැ. ඊට පස්සේ ආයෙ දරුවන් සරණ කියන්නේ නැහැ. මං කිව්වා ඒක ඇත්ත හොඳයි. ඇයි මොකටද කියන්නේ නිතරම දරුවන් සරණ නැහැ. වැඩක් නැහැ. ඇහුන්නේ නැත්තම්. ඒක නිසා දැන් එතන සතියක් ඒ මෑණියන්ට ගෝ නිහඬ වෙයි. කියන්න කියලා නිතරින්ද ගත්තේ. දැන් අපි කියන කාටද දරුවන් සරණ. එයා කියන ඇහුන්නේ නැවක ඉන්නවා. ඒක නිසා මේ එමෙ තරහ යනවා. අපි දැන් අපි කියන එක ඇහුන්නේ නැවක කවුරුර ගියා අපිට තරහ යනවනේ. දෙන්න හිතනවනේ උඹටනේ. උඹට දෙකක් හැටක් නේ දෙකක් විතර. ඒක උනේ ඇයි අපි අනවශ්‍ය දේවල් කතා කරන්න ගියා. එහෙම ඇහෙන්නේ නැත්නම් තට්ටුවක් දාන්න ඕනේ. මේ ඇහුණද? මේ ඇහෙන්න. ඇහෙන්නේම නැත්නම් තට්ටු කරලා අහනවා. නැත්නම් කනට ලං වෙලා කූවක් කියලා බලන මූට කන් ඇහෙනවද දන්නේ. ඒත් නෑ වගේ නම් වැඩක් නෑ කතා කරලා. මම බලන්න මේ කන් ඇහෙන්නේ සයන්ස්ලා අපි දෙතුන් නමක් ඉන්නවනේ. අපි කතා කරන්නේ රෙඩි කට්ටියත් එක්ක. ඇයි? තරහට නෙවෙයි. අපේ පහසු අපි කෑ ගහනවා, යලත් කෑ ගහනවා. හරි වෙහෙසයි. ඒක නිසා දැන් මෙතෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ සයනසලා මේ සමගියට මුල් වෙච්ච කාරණේ තමයි මේ මිතබාණි අඩුවෙන් කතා කිරීම. පමණ දැන කතා කිරීම. ඒක හොඳම කතාව තමයි සතිය අන්තිම දවසේ ගල උඩ ධර්ම සාකච්ඡාවේ යෙදීම. එනම් බිසිල්ලතුන්ට පුළුවන් වෙනවා ධර්ම කතාවගේ Taman දන්න විදියට. දැන් මේ දේශන අහනෝනේ ධර්ම කතා මං කියලා දෙන මේව කියලා දෙන නිකන් මේව එක ඔලුවට අරගෙන තව බණවාර හදා ගන්න මේවයි. උත්තේජනයක් ගන්න පොත අරන් බලන්න මේක මෙහෙම කොහොමද තියෙන්නේ කියලා. මේ පොතම තමයි මම මේ කියවන්නේ. ඉතින් එහෙමනම් ඒවා දැනගෙන දහම් පොත්පත් කියවලා තමුණු තමයි කෑග ගහ ධර්ම කතා කරන්නේ. හොඳ අනිත්‍යගේ භාවනා බින්දෙන් කනට ඇහෙන තත්ත්වෙට කරාම ඇති. එහෙම කරනවා කවස් ඊට පස්සේ භාග්‍යතුන් සාදුකාර දුන්නා. බොහොම වටිනවා කියලා. සමගියම වසන්ඩ කියලා එතනින් ගියා රක්කිත කියන වනයේ ඇසුරු කරගෙන මහා සල්ලුකක් මුල භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. ඒ හිටියා පාර්ලිය කියලා ඇතෙක්. ඒ පාර්ලිය වනයේ වසන නිසා ඒ ඇතර නම් කළා පාර්ලිය ඇත. මේ ඇත තනිය වාසය කරපු කෙනෙක්. දැන් භාග්‍යතුන් වහන්සේ තනියෙත් එක්ක වගේ වැඩි තනියමයි. අනුතර ආනන්ද උත්තමයන් වහන්සේවත් වැඩියේ නැහැ. ඔක්කොම පාලා ගියා. අත්හැරලා දාලා ගියා. අත්හැරලා දාලා යන කෙනා මේ කට්ටිය එක්කගෙන යනවා. නෑ උඹලා ඕනේ කුදයක් ගහගෙන ලැගේ යනවා. දාන ලැබුණත් එකයි, ගිලම්පත ලැබුණත් එකයි, බණ කියන තිබුණත් එකයි, ඕන එකක් වෙච්චා කියලා අර කලකිරිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ පවා ගිහින් තියෙනවා එහෙනම්. ඒ ගියේ උන්වහන්සේ අවබෝධයෙන් තරහට නෙවෙයි. මේ ප්‍රශ්නේ විසඳන එකම ක්‍රමය ඔක තමයි. කියලා දැනගෙන තමයි ගියේ වැඩි. සහ උන්වහන්සේ විවේකයක් ගන්න සහ ඒ වස් කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන පාර්ලිය වනේ මාස 3ක් හිටියා. හොඳේ. එතකොට මේ ඇතත් අර ඉතින් ඇතින් යොති වතුර බොන්න ගියාම සමහර ඇතින් යංගි හැප්පෙනවා. පැටව වෙල කකුල් වල එල්ලෙනවා. හරි වදයක්. නිසා මුංගෙන් වේරලා ඉන්න ඕනේ කියලා ගියා කැලේට. අහන්න. ඒ ඇතත් මොකද්ද කරේ? තනියෙන් ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ඉන්නේ තනියෙන්. මේ වෙලාවේ බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්නේ පාර්ලි ඇත. කොසමෑනුවර වෙසි උපාසකරු විහාරයට ගොස් භාග්‍යතුන් වහන්සේ නොදක බුදුරජාණන් වහන්සේ කෝ දැවුවම වික්ෂුන්නාදලකෝ පාර්ලිය වනයේට වැඩියයි කියේ. උන්වහන්සේ කුමට වැඩියයිද කියලා හෙවම මේ බුදුරජාණන් වහන්සේ අප සමගින වෙන නිසා මේ විහාරෙන් එළියට වැඩියකෝ කැලේට. ඒ කියන්නේ අපි සමග කරන්න බොහෝ උත්සාහ කළා. නමුත් අපි සමගි වෙන්න බැරි වුණා අපිට. ඊට පස්සේ උපාසකරු කුවා
මොකද තමුන්නාන්සේල බුදුරජාණන්ළඟ මහනුල්ලත් උන්නා සමගි වෙන්න කියා දින් සමගි ඉන්න බැරිද? එතන දායක වණ කියන කාට? අර හාමුදුරුවන්ට. දායක වෙන තමයි බණ හොඳටම කියන්න පුළුවන්. මොකද දාන දෙන්නේ කට්ටිය. දාන දෙන්නේ නැහැ කවුම බය වෙනවා. කෑම නැති වෙනවනේ. දොස්කෝ ඇයි බැරි වුණේ කියලා ඇහුවා. එසේයි කිය. එවිට මොහු බුදුරජුන් ළඟ මහාන වෙලත් උන්නා සමගි වෙන්න කියද්දි ඒ බුදුරජාණන් වහන්සේටවත් කීකරු නැති නිසා මෙවුන්ට දාන වලට ආරාධනා කරන්න හොඳ නැහැ. අසුන් දෙන්නෙත් නැහැ. දැක්කොට උනැසනේ නැගිටින්න හොඳ නැහැ අදින් පස්සේ මේ හාමුදුරුවන්ට. මොකද අර යකීකරු කට්ටිය මේ කට්ටිය. අදින් පස්සේ වඳින්නත් හොඳ නැහැ මෙයාලට. මොන් බලන්න දීප දඬුවම දායකය දුන්නේ. අසුන් දෙන්නේ දැක්කම නැගිටින්නේ නැහැ අසුනේ. වැඳුම් පිදුම් කරන්නේ බත් මාළු සපයන්නේ. කියන්නේ දාන දෙන්නෙත් නෑ. අපි ඒ කිසිවක් මොකට නොකරමුයි කියලා කතිකා කරන් උපාසකවරු කලින් කරපු ආදර සංග්‍රහ සැලකිලි නොදක්වා අත්තර දැම්මා. භාග්‍යවතුන් වහන්සේ වැඩි දවසම එක් කරා. කියන්නේ මාස 3ක් කෑම නෑ. ගෙනත් දුන්නේ නෑ. ඔව් එයින් නෝ ආහාර පාන දෙනො ලැබීමෙන් ක්ලාන්තව ගියා. ටික දිනක් යත්ම කලහකාරී භික්ෂු එක්සිත් උනුන් එවන් දැන් සමග වුණා. කන්න නැති වුණා. බඩ පාර වේදුණා. බඩට පාන. දැන් කොහොමද මේ මල්ලි සමාවයන් කියලා යාළු වුණා. හරිද? යාළුවාගෙන දැන් ගිහලා අපි අර සායකින්ගේ සමාව ගමු. දැන් අපිට දාන්නේ උපරිම සතියක් යනවා. ඉතින් සතියක් කනක ඉන්න බෑනේ. ඊට කලින් සමාව ගත්තා. අනේ අපි දැන් සමග වුණා දායකවරුනි. අපිට දැන් දාන්නේ දෙන්න ඒකවා. ඒක ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමාව කරගත්තාද කියලා. නැත ඒකවා. බුදුරදුන් කමා කරා ගනි වුණේ. එවිට අපි ඔබ වහන්සේලා දානමානාදිය දෙනවා ඒකවා. ඉතින් වස් කාලේ වෙමින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන්නත් බෑ. ඇයි දවස් හතෙන් එන්න එපැයි? ඒ ගොඩක් දුරනේ. ඉතින් ඒ වස් කාලේ තා දුකසේ තමයි ගෙව්වේ. දාණේ නැතුව. දාණේ අඩුයි පින්ඩපාතේම යන්නේ නැති ටික ටික ලැබෙන්නේ නැති නැත්තම් මැරෙනවනේ. අච්චර ලැබුණේ නැහැ. කලින් තරම් ලැබුණේ. දැන් මොකද හේතුව? අසමග වීමේ විපාකය. බුදුරජාණන් වහන්සේට කීකරු නොවීමේ විපාකය. දායකයන්ට දඬුවම දුන්නේ. දායකයන්ට ඒ වගේ බලයක් තියෙනවා. පාර්ලිය වනයේ වැඩි දා සිට පාර්ලිය ඇත රජතෙමේ බුදුරජුන්ට උපතැන් කරන්නේය. ඒ ඇත්තේ මේ සිය සමූහය හැත්තර තමා දමා නිදහස තනිව වසන්ට ඒ වනයේ පැමිණ සිටියේ. එයි පැමිණියේද දිනපතා ඇතුන් ඇතින්නියන් ඇත්නාම්බන් ඇත් පැටවුන් නිසා සිදුවන වෙහෙස පීඩාව කරදර වින්ද දරාගත නැහැ වූ බැවිනි. ඔහු ඒ වනේ ඔබින බැසිරෙනුයේ සල්ලුකක් මුල එකලා වැඩහුණු බුදුරජුන් දැක වැඳ වටපිට බලනේ කිසිවෙකු නොදැක එතන පයින් ගසා සමතලා කොට අත්තක් කඩාගෙන අතුගා දමා කලයක් කොණින්ගෙන පිරිසිදු පැන් ඇති තැනකට ගොස් පැන්ගෙන උත්තබන්නේ. උනුදිය ප්‍රයෝජනයට ගන්නා දිනයක් වී නම් ඒ දින වියලි දරකඩ දෙකක් එකට ගටා ගිනි දල්වා ඒ තව තවත් දර දමා ගින්න මහත් කොට දල්වා එහි ගල් කැට කිහිපයක් බහා ගිනියම් කොට දරකඩකින් පෙරලාගෙන ගොස් වතුර තියෙන පොකුණකට දමලා එහිදී රත් වූ පසු භාග්‍යතුන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව දන්වා සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩමකට උණු පැන් පහසු වෙනවා. දැක්ක ඇත උණු වතුරද පොයට අන මොලේ. මොකද කරේ? තමන් ලීකෑ කෝටු දෙක එකට අතුල්ල ගින්න මෝදු කරගෙන තව දරක දාලා ගින්න වැඩි කරලා ඒකට ගල් තියෙනවනේ රවුම්. ඒ ගල් ගනලා දානවා ගින්නට. ගල් රත් වුණාට පස්සේ තව පොල්ලක් අරගෙන ගල් ටික තල්ලු කරා යනවා ගල් පොකුණකට, වතුර පොකුණ. ඒක දාපු ගමන් පොකුණ රත් වෙනවා. ඊළඟ භාග්‍යතුන් හරි වැඳලා දන ගහලා කියනවා හරි කියලා. එතකොට භාෂාව දන්නනේ බුදුරජාණන් වහන්සේ. පස්සේ ඇවිල්ලා පැන් පහසු වෙනවා. එතැයි මේ පැන් පහසු නතර කැලේට වැදිලා පළවෙල කඩා රැස්කොට තබා දියනාලා වැඩමගල බුදුරජාණන් වහන්සේට පිළිගන්වනවා. ගමඩ පිඩු පිණිස වඩින දිනයක් නම් බුදුරජුන්ගේ පාසිවුරු තමන්ගේ කුම්බස්සල්ලි තබාගෙන උන්වහන්සේ හණික්ම යනවා. ගමට ලං වූ විට පාර්ලියේක මෙතනින් එහාට යාම තට නොසුදුසියයි, පාසිවුරු මට දෙවයි කියා භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු ඉල්ලගෙන පිණ්ඩපාතේ වඩිනවා. නැවත පෙරලා වඩිනතුරු ඇතා එතනම ඉන්නවා බලාගෙන. ආ එනකොට ඉස්සරහට ගිහිල්ලා අර පාත්‍රේ අරගෙන කුම්බස්සල්ලෙන් තියාගන්නවා, දෙපිට සිවුරු පිළිගන්නවා. ඉතින් නැවත අර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දැනට එක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දාන වන්දනකොට අත්තක් අරගෙන පවන් සලනවා. රෑ කාලේ වනේ සීපාවුන්ගේ වන අවුදුරු වලකුණු මිස ලොකු දඬු කඩක්ගෙන ලොකු දිග දණ්ඩක් අරගෙන එළි වෙනකන් කැලේ වටේ ඇවිදිනවා. එළිවුවාට පසු මොදෝනා පැන් ආදී තබා වත් කරනවා. අර උපස්ථාය දරුන් වහන්සේ කෙනෙක් වත් කළා වගේ වත් කරලා තියෙනවා. වත් පිළිවෙත් කළා. ඒ කාලේ මේ වනේ ගසක වසන වඳුරෙක්
බුදුරජුන් පිණිස කුදුමහත් වත් කරන මේ යථාද ඇතා දැක මමත් කිසියම් වතාවතක් කරමින් සිතා මැස්සන් නැති දඬුවිල් දඬුවල් මීයක් ඒ කියන්නේ මී වදයක් මී වදයක් දණ්ඩස්සම කඩාගෙනවිත් භාග්‍යතුන් වහන්සේ ඉදිරි තැබුවෝ ඒ විහාරවල චිත්‍රවල තියෙනවක දැකලා ඇති අර මී වදයක් අතේ තියන් ඉන්නවා වඳුරෙක් කඩාගත් කෙහෙල් කොළියද්දගෙන බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා කෙහෙල් කොනට මේ පැණි මේ පෙරාගෙන වළඳන්න දුන්නේ. ඉතින් ගහ උඩින් නම් බලන් ඉන්න වළඳනෝද නැද්ද කියලා බලන්. ඉතින් බලා බුදුරජාණන් ඒ අතටගෙන හිඳුන දැක නොවළඳන්නේ කුමන නිසා ආයිලං වෙලා බැලුවා. වළඳන් නැතු ඉන්නේ අය කියලා බැලුවා. දඬු කෙළවරින් අල්ලගෙන පෙරල පෙරල වළඳන වෙන පිලවුන් ඉන්නවා. අර පණු ඇතුළේ ඉන්න. ඒ කියන්නේ මේ මැස්සන්ගේ පැටව. ඉතින් ඒව අයින් කරලා දුන්නම භාග්‍යතුන් වහන්සේ වැළඳුවා ඒක. ඒ වළඳන දැකලා මහා සතුටටපත් වෙලා ගස උඩ අත්තක් අල්ලගෙන අනිත් අත්ත උඩ පනින්න ගත්තා. උඩ පැනවල නටන්න පටන් ගත්තා. මොකද නටන්නේ දැන්? බුදුරජාණන් වහන්සේ මම දීපු මේ පැණි වැළඳුවා කියලා. එතකොට මොකද වුනේ? අල්ලන් හිටපු අත්තත් කැරුණා, පය ගහපු අත්තත් කැරුණා. අතු දෙකම කඩාගෙන බිම වැටුණා. වැටෙනකොට කණුවක් උඩ වැටිලා පපුව සිදුරු වෙලා මේ වඳුරා මළා. මරුණේද භාග්‍යතුන් වහන්සේ කෙරේ පැහැදුණු සිතින්මයි. ඒ හේතු වෙන්නේ වඳුරා තවතිසා දෙවුලව රත් විමානයක දහසක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන පහළ වුණා. හිටියේ වඳුරෙක් වෙලා. දැන් දිව්‍ය පුත්‍රයෙක් වුණා දහසක් දිව්‍යාංගනාව සහිතව රන් විමනක පහළ වුණා. මොකද පින? භාග්‍යතුන් වහන්සේට සිත පහදවා ගත්තා. මේ පැණි පූජා කළා. මෙසේ බුදුරජාණන් වහන්සේ පාර්ලියක ඇතුගේ නුවටන් ලැබමින් ඒ වන වැඩවසන බව දඹදිව පුරා පතල විය. එකල අනේ පිඬු මහසිටු විසාකා මහ උවැසිය මොවුන් මුල් කොට ඇති සවැත් නුවර වැසී මහ ජනතාව අපට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඉල්ලීමක් කළා. පිටසර පළාතසි 500 භික්ෂුන් වහන්සේලාත් ඇවිල්ලා ආනන්දරුන් වහන්සේට අපට භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණේ බණපදයක් අහන්න ලැබුණේ ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහන්න සලස්සලා දෙන්නේ කියලා. 500 නමක් ඉල්ලුවා. සවැත් නුවර වැසියෝ කොහොමත් ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනේ කියලා. ඒ ආනන්දරුන් වහන්සේ මතක් කළා තෙමසක් සිට තනිව වසන බුදුරජුන් වෙතට මෙතෙක් දෙනා සමග යෑම නසුදුසුයි. භාග්‍යතුන් වහන්සේ තනියෙන් වසන්නේ මාස 3ක්. ඒසැ 500 ගණන් එකගෙන යන්න බෑ තෙන්ටේ කියලා. මේ භික්ෂුන් වහන්සේලා වනයේ පිටත නවත්තලා. තමන් වහන්සේ තනිවම භාග්‍යතුන් වහන්සේට වෙත වැඩියා. තනිය බුදුරජුන් වෙත එන තෙරුන් දුටු ඇතා පොල්ලක්ගෙන උන්වහන්සේ ඉදිරියට පැන්නා. ඇයි මේ අතුරෙත් දන්නේ? බුදුරජාණන් වහන්සේ සිසේ දුවන්න උ ඇතාදක පාරලෙය නවතින්න පැත්තකට වෙන්න. ඔය එන්නේ මාගේ උපස්ථායකයයි කියලා වදාලා. එවිට තමයි ඇතා හොඩින් ගත් පොල්ල පැත්තකට දමලා උන්වහන්සේගෙන් පාත්‍ර සිවුරු ඉල්ලුවේ. උන්වහන්සේව දුන්නේ නැහැ. ඇයි දුන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන එහෙම දෙන එක සුදුසු නැති නිසා. ඇතා හිතුව මේ ඉස්තිවිරයන් වහන්සේ හොඳින් වත් දන්න කෙනෙක් නම් දැනුගත් කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳින ගල්ලෑල්ල මත තමන්ගේ පාසිවුරු තබන්නේ නැතිවේ. හරිද? මට ඇතාට තියෙන මොලේ. උන්නාත් තම පාත්‍රසිරු බිමින් තිව. අර ලෑලුඩින් තිබේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෑලුඩින් තිබුණ නම් අන්න තේරෙනවා මෙයා වත් දන්න කෙනෙක් නෙවෙයි කියලා. හොඳින් හැදුණු වැඩුණු වත් සම්පන්න සුවිනීත ශිෂ්‍ය ගුරුවරයාගේ ආසනේ උඩ තමන්ගේ දේවල් තියන්නේ නැහැ. ඒවා හොඳට ඉගෙන ගන්න හොඳයි. මේක අද දැනගත්තනේ උන් අදින් පස්සේ තියන්නේ නැහැ ආසනේ උඩ එකේ කියලා. මෙසේ උන්වහන්සේ තම පාසිවුරු බිම තබා බුදුරජුන් ඇද පසෙක උනේ. එවිට භාග්‍යතුන් ආනන්ද තමුසේ හා එක්වා අනිත් භික්ෂුන් කොයිද ඇව්වා? කොහොමද දන්නේ? පේන්නේ දෙන්නේ. හොර වැඩ කරන්න බෑනේ. අංගලාවට හරියන්නේ දැක්කනේ. භාග්‍යතුන් වහන්සේ අදහස දන්නේ නැති නිසා වනයේ පිටත නවත්තලා ආවයික. ඒ විශ්වම මේ කැඳවාගෙන ඉන්නේ වදාළ විට තෙරුන් වහන්සේ එසේ කළා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ උන්නා පිළිසඳර කළා. ඒ කියන්නේ සුව දුක් විමසන සැපෙන් ඉන්නවද දාන වෙලද අහන බුදු කෙනෙක්. ඒ බුදුවරුන්ගේ සිරිත. තේරුණාද? සියලු බුදුවරු අත් නොහැර කරන එක තමයි සුව දුක් විමසීම. එයිනුත් පැහැදෙන මේ භාග්‍යතුන් වහන්සේ අපේ සැප දුක් ඇහුවයි කියන. ඉතින් අපිටත් ඒක කරන්න පුළුවන්. කෙනෙක් ආවම කාලා දාවි කෑවේ නැත්නම් කන්න දෙන්නේ නැති වුණත් කමන්නේ අහනෝනිකා. ඇයි අහන්නේ? ඒ කියාගේ හිත සතුට වෙන. තේ නැති වෙන්න පුළුවන්. නමුත් තේ ටිකක් බොමුද කියලා අහන්න ඕනේ. වැරදිලා තේ මනුස්සයර සිරිත් විරිත් දන්නේ නැතුව තේ බොමි කිව්වොත් තමයි ඉවරයි. ඇයි තේ කොල්ලක් නැහැ සීනින් නැහැ. ඔව්. නිකන් වතුර ටිකක් දිය කළා තමයි. එහෙනම් තේ නන්නේ නැහැ මල්ලි අපි වතුර ටිකක් බොමු කියලා වතුර පවන්න ඕනේ.
ඒව සිරිත් ඉගැන කෙනෙක් කානු තේබෝදල අපි කියෙන නෑ දැන් ඕන්න. අර ඇත්තරම තේ තියෙනවන ආය කියනවා. එහෙනම් තේ ටිකක් බොමු කියලා කමන්න එහෙනම් බොමු. තුන් පාරක් කර කුවම් තමයි පිළිගන්නු. නැත්තන් දන්නේ නෑනේ මේක තියලා තියෙනවට කියනවද නැත්නම් බොරුවට කියනවද දන්නව. විල්ලැජ්ජයි බලන දෙන්නටම විල්ලැජ්ජයි. අරයා තේ ඉල්ලල ලැජ්ජයි අරයට තේ දෙන්න බැරුව ලැජ්ජයි. බතුත් එහෙම කන්න කියන්නේ තිබිලද්ද නැද්ද දන්නේ නෑනේ. කාලේ යන්නේ කියලා කොහෙන්ද අල්ලන්නේ වැලමිටේ. වැලමිටෙන් අල්ලන්නේ. ඒ කියන්නේ නම් පලයන් කියලා කියන්නේ. කන්න බත් නැහැ පලයන් කියලා නොකිය කියන ද ඒක දන්නවා අමුතු බත් දීම අතැල්ලු මෙන් දෙන්නේ මෙයා මේ දෙන්න නෙවෙයි කියන්නේ නිකන් මේ මැණික් කටු හරි ඇල්ලුවොත් දැන් හරි කෑම තියෙනවා එහෙනම් නවතින්න අන්න ඒ වගේ දැන් මේ කියන වැඩම කරපු 500 නමකින් ඇහුවේ සුවදුක් ඒ මහානකට අනිවාර්යෙන් සිත පැහැදෙනවා මේ බුදු කෙනෙක් අපෙන් සැප දුක් ඇහුවයි කියන පුදුමයි ආශ්චර්යයක් නෑ ඒක මනුෂ්‍ය ලෝකෙ වැඩ හිටපු මනුෂ්‍ය රත්නයක් නේ උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මිනිස්සෙක්. අර දේවත්වයෙන් හිතන්න ඕනේ අපි වගේම කතා බහ කරලා විදල කරලා කාලා බිලා ඉන්න කෙනෙන්නේ. ඒතර එච්චරයි. ඒක නිසා ඒකයි මේ අර කියන දේ වුණත් අහලා නැත්තේ. ගානක් නෑනේ ඉන්නවනේ. අපි නම් දැන් හිතන හරි පුදුමයි අපිට අපි නම් එහෙම කරන්නේ නැහැ අපි හිතනවා. නමුත් අර කොස බෑනුර කට්ටිය ඇහුවේ නෑ. බත් නැති වෙනකොට ඇහුවා. දැක්කනේ කන්න නැති වෙනකොට අපි වරද පිළිගත්තා අපි සමග වුණා. දැන් ඉතින් අයියල මල්ලි වගේ අපි සමගින් ඉන්නයි කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු බැවින් සිව් මැලිවනසේක. රජ කුලයේ බැවින් සිව් මැලිවනසේක. මෙනිසා තෙමසත්තානිව මේ කරන ලද්දේ අනුන්ට කරනු බැරි වැඩක් කිය. වත් පිළිවෙත් කරන්නේද මෙහි නැත. මුවදෝන පැන් ටිකක් දෙන්නටවත් කෙනෙක් නැත. මේ අතිශයින් දුෂ්කරයයි ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කිව්වා. වෙද භාග්‍යතුන් වහන්සේ මහණෙනි මේ ඇත රජතෙමි මාගේ සියලු කටයුතු නොපිරිහෙලා කලට වෙලාවට මැනවින් කළේ මෙවැනි හොඳ ගුණවත් සහායකයෙක් යමකට සිටී නම් ඔව්හා එක්ක විසිය යුතුය යමකට වැන්නෙක් නොවේ නම් තනිව විසිය යුතුයයි වදාලා ඒකට වෙනම ධම්මපද ගාථාවකුත් තියෙනවා ඒ නිසා ඒක දේශනාවේ තියෙනවා තමන්ට ගැළපෙන කෙනෙක් ඉන්නවනේ ඔහු සමග වසන්ට තමන්ට ගැළපෙන්නේ නැත්නම් තනිව වසන්න. නත්ති බාලේ සහායත. බාලය සමග වසන්න එපා. බාලයෝ කියන්නේ වයසින් බාල නෙවෙයි. ගුණ වශයෙන් බාල. ඉතින් මේ දේශනාව වෙනම තියෙන අතර අපි ඒක මෙතන ඇඳ ගන්න නැතුව අද අපිට අදාළ ගාතාව යමක වර්ගයට අදාළ ගාතාව පරේචන විචානන්ති. ඒකට සම්බන්ධ කරගමු මේ කතාව ඉතින් වැඩිපුර විස්තරයක් මේ තියෙන්නේ. ඒකත් අපි අහක දාන්නේ අපි එක ගන්න ඕනේ. දැන් බලන්න මේ කතාව කොච්චර සද්දාව ඇති වෙන කතාවක්ද? නේ පින ගැන පැහැදිලි වෙනවා. සත්‍යයන්ගේ තියෙන ගුණ පැහැදිලි වෙනවා. බුදු කෙනෙක්ගේ තියෙන ආශ්චර්ය. ඒ වඳුර පවා ගිහිලා සුගති ඉපදුනා. මනුස්සයන්ට සත්තු හොඳයි කියලා එකතකින් මේක හිතෙනවා අපිට. ඒක ඇත්තනේ නේ. මිනිස්සු කියන්නේ උඩින් එක යටින් කන දෙන්නේ ගේම් එක. උඩින් hina වෙලා වැඳගෙන බණ කතාව. යටින් දෙන්නම් කියලා ඉන්නේ. තොපිට හොඳ වැඩක් කරන්නම් කියලා ඉන්නේ. අපි දන්නවද? අපි දන්නේ අපි හිතන්නේ පින්වස්සයන් අසුක අරි පින්වන්තයි. එහෙම නැහැ. එහෙම හිතන්නේ කොහොමද? අර කොවිද හඳුරට වෙච්ච වැඩි දන්නවනේ. අහලානේ? බොරැල්ල කොවිද හඳුරට වෙච්ච දේ. අහලානේ? අහගන්න. ඉතින් ටයි කෝඩ් දාව මහත් එක්ක ආවලු පන්සලට. ඇවිල්ලා නිකන් නෙවෙයි පසඟ පිහිටුවාම වැන්දලු. ඉතින් උන්නාසි කිව්වා ඉතින් සාමාන්‍යයෙන් පිරිමියයි පසඟ පිහිටුවාම දිනු අඩුයිනේ. ඒකත් ඒක හරි ශ්‍රද්ධාවන්ත මහත්තය. තව පැහැදුනා. ඇසිකෝ සයන්හස චෛත්‍ය හදනෝනේ. ඔව් හදනවා කොහොම. සිමෙන්ති කොට්ට ගම් 100ක් තියෙකෝ. එවන්නේ දියන්නේ නැහැ. ඇයි එවන්නේ දියන්නේ? වා හයර එක නේ. හයර එකට ගියක් කොහොමද? 5000ක් දෙන්න. ආයෙනම් මම 5000 දෙන්නා. සිමෙන්ති කොට්ට 100 වන්දරට වඩිනව වටිනවනේ. ඇත්ත වශයෙන්. ඉතින් අර පැහැදීම අනුව දැන් බලන්න බාහිර රූපේට රැවටුනා වෙන දෙවන්න කියන උන්වහන්සේම කිව්වා. මට වෙච්ච දෙයක් කියලා කිව්වේ. ලැජ්ජ උන්නේ කියන්න. 5000න් ගියාමලු දැන් චෛත්‍ය කොටත් පළඳලු තාම මිසෙන්ද කොට සිගනේ මහත්යත් එහෙම හොරු ඉන්නවා අපෙත් ඔය සබ්‍රාහ්මචාරින් වහන්සේ කෙනෙක්ට එහෙම වුණා 2500ක් ඉල්ලන් ගිල වැලි ටිකක් ගෙනත් දෙනවා කියලා තාම වැලිත් නැහැ මිනිහත් නැහැ ඒ දෙන්නම් කාසි හොඳ නැහැ ඒකේ වුණේ මොකද්ද බාහිර ස්වරූපයට රැවටුනොත් අපේ කටේ තියෙන ඒවා අපිට අහිමි වෙන්න පුළුවන් දත් වගේම කකා ඉන්න කෑම ටික පොදිනවා දෙන සද්දාවට එයනු මෙන් මේ බාහිර පෙනුමේ මිනිස්සුම ඉන්න එපා. නේද?
අපිට වැරදින්න උතනම අපි තත්ත වෙලා දින උන තරම් දැනුත් වරදිනවා. පෙනුමෙන්ම ඉන්න එපා. මූණ කැත වෙන්න පුළුවන්. හැබැයි ගතිගුණ හොඳ වෙන්නත් පුළුවන්. ලස්සනයි කියලා ඕ කැතයි කියලා මිනිස්සු මනින්න බෑ. මිනිස්සු මනින්න ඕන අසුරු අසුරු කරන්න ඕන. ඒ නිසා මෙතන කියනවා තමන්ට ගැළපෙන දේ කෙනෙක් නෙවෙයි නම් අසුරු කරන්න එපා. තනියෙන් ඉන්න. කෙනෙක් ඇත්තෙම නැත්තම් තනියෙන් ඉන්න. දිනු රට හැරපියා යන රජකුසේ තනිව වාසය කරන්න කියලා. දිනපුරට තමන් දිනපුරට තමන් දාලා යනවා. වැඩක් නැති නිසානේ දාලා. කවුද එහෙම දාලා ගියේ? මහා ජනක රජතුමා. දිනාගත්ත රට. තමන්ගේ තාත්තගේ රට. බාප්පා පැහැරගත්තේ. පස්සේ බාප්පා මැරෙනකොටම ආව රාජ්‍යට. පාවෙලා මුහුදේ පාවීටි ගෙනත් දැම්ම බල්ලකොට. එතුමාට තමයි පින තිබුණේ. රාජ්‍යයයි අයිති වුණා. නමුත් ඒක අවුරුදු 7000ක් රාජ්‍ය කළා. තව 3000ක් අවශ්‍ය තියෙද්දී එතුමා මහාන වෙන්න ගියා. ආන බලන්න. මාතං ඇතුසේ එකලාව හැසිරිය යුතුයි කියලා එතෙන්දී අවවාදෙකුත් කරලා තියෙනවා. එහෙනම් බාලයා සමග වාසය හැඟට ගුණත් නැහැ, හිතට ගුණත් නැහැ. මේ දේශන අවසානයේ 500ක් දෙනා වහන්සේ රහත් වුණා. රහත්තු අරිහත්යෙන් නිවන සාක්ෂාත් කළා. ඉතින් මේ ගාත දෙක අපිට ඉදිරියේදී හමු වෙවි. බුද්ධ වර්ගයේ වගේ මට මතක දේශනාවක් තියෙනවා. ඉතින් එතෙන්ට තමයි ගැලපෙන්නේ. ඉක්බිති ආනන්තරුන් වහන්සේ ආනාථපිණ්ඩ සිටුතුමා ඉල්ලීම් මතක් කළා. කෝටි පහක් ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා සවැත්නුවරේ. හැමෝම ඉල්ලීමක් කරනවා භාග්‍යතුන් වහන්සේ සවැත්නුවරට වැඩම කරන්න. කොසබෑනුවර පැත්තේ යන්න එපා. මේ පැත්තෙන් සවැත්නුවරට එන්න. මොකද දන්න කොසබෑනුවර කට්ටිය කරපු වැඩේ. භාග්‍යතුන් දැන් තරහෙන් ඔක්කොම ඉන්නේ ඒකට. යන්න එපා. පැත්තේවත් වටින්න එපා භාග්‍යතුන් වහන්සේ. පිට පාරෙන් එන්න සවැත්නුවරට. එසේනම් පාසිවුරු ගන්නයි කියලා පාත්‍ර සිවුරු ගත්තා. සවැත්නුවරට වඩින්නට එතනින් නික්මුණුසේක. කෙනෙක් ඇත් රජතුමේ මග හරහාට හිටියා. ස්වාමී යතා කුමක් කියන්නේද කියලා ඇහුවා. මේ යතා තමුන්නාසරට දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කිව්වා. මේ නිසා අද දවසේ ඉන්න ඕනේ මේ සතාගේ ඉතරිද්දයක එච්චර හොඳ දෙයක්. මේ මොකද මට මාස 3ක් උපස්ථාන කරපු යතානේ. එහෙනම් අද ඉඳලා හෙට යමු කියලා නැවතුණා. ඉතින් යතත් මොකද කළේ? මහ රෑ තිස්සේම ඇවිදලා කැලේ පුරා මෙන්න මේවා තමයි එකතු කරලා තියෙන්නේ. කොස්, කෙසෙල්, අඹ, ජම්බු, දොඩම් ආදී නොයෙක් පළතුරු එකතු කළා. පසුදා දානට පළතුරු දානේ පූජ කළා. ඉතින් වළඳලි ඉවර කරන්න බැරි වුණා. ඒ තරම් පළතුරු මේ එකතු කරලා තියෙනවා. සද්දා වළඳ අවසානයේ භාග්‍යතුන් වහන්සේ පාසුරුගෙන සවැන්න වඩින්න මගඩ පිළිපන්. ඒ එදා ඇතා භික්ෂුන් වහන්සේලා පසුකොට ගොස් භාග්‍යතුන් වහන්සේ ඉදිරි හරහාට හිටියා. රැඩහුව ආයෙත් මොකද සායනු කියන්නේ ඇතා කියෝ. උඹලා පිටත් කළා මට ඉන්නලු. අන්න ඔය කියන්නේ මට නවතින්නේ කියන්නේ. අනතුරු උන්නා ඇතුර කතා කරලා ඇත රාජ මේ ගමන මට නොයා බැරි. යන්න ඕනේ. කිසිලෙසකින්වත් නවත්තන්න බෑ. උඹට මේ ආත්මේ මං හිටියයි කියලා ධ්‍යාන මාර්ගඵල විදර්ශනා ලබන්න විදර්ශනා මාර්ගඵල ලබන්න බෑ. එහෙන් සිත සතුටුකටගෙන මෙහෙම නවතු. මට යන්න දෙව. ඉඩ දෙව. අර ඒක නෑ ඉන්න කියලා මේ මමුත් දැන් භාග්‍යතුන් වහන්සේ නැවත කියනවා. මං හිටියා කියලා බෑ මට යන්න ඕනේ මොකද වැඩ තියෙනවනේ ලෝක සාසනික සේවය කරන්න කැලේටලා මට ඉන්න බෑනේ ඔයා කිව්වට හිටියත් මොකෝ වැඩක් නැහැ ඔයාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ මේ ආත්මේ ඇයි අ හේතුකයිනේ එතස සතුටින් නතර වෙන්න කියලා ඉඩ දෙන්නකෝම ඇතානි හොඬ වෙල කටේ ගහන අඬ අඬ භාග්‍යතුන් වහන්සේ පස්සෙන්ම ගියා අර ගමට යනකම්ම ගියා ගමට ලංගනතුරු මඩමින් ගියා ඇත රජු පාරලේ මෙහෙ නැ මෙතන සිට ගම යා යුතු නැත සුදුසු නැ මිනිස්සු ඉන්නවනේ මිනිස්සු බය වෙනවා ඒක එපයි කියන්නේ මෙහි නැවතුව තට මෙතනින් ඉදිරියට යාම සුදුසු නොවේ. ඒ මනුෂ්‍ය භූමියයි. මිනිසුන් හැසිරෙන බිමයි. ඒ බිම තට උවදුරු සහිතයි. කරදර වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියට නොයා යුතුයි කියලා වදාලා. එවිට ඌ අඬා අඬා මුර දෙමින් එහි නැවතී සිට ඉදිරියේ වඩන බුදුරජාණන් වහන්සේ ඇසර නොපෙනී යත්ම ශෝකයෙන් ලය පැලී මැරී ගොස් බුදුරජුන් කෙරෙහි ඉපදුන පැහැදීමෙන්ම තවුත්සා දෙව්ලොව ඉපදුනා. දෙන්නෙක් ඉපදුනා. මුලින් වඳුරා ඉපදුනා. දැන් ලයි පපුව පෙල්ල මැරිලා ඇත රජුත් පාරලීයක දිව්‍ය රාජ්‍ය වශයෙන් දැනටත් තවුදෙසාවේ වැඩ සිටිනවා මේ දිව්‍ය රාජ්‍ය. දැන් හේතුකයි. කලින් අහේතුකයි.
බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සම දෙවරමට වැඩිසේක. කොසඹෑනුවර වැසි භික්‍ෂූ බුදුරජුන් දෙවරට වැඩි දෙවරමට වැඩි බවසා බුදුරජුන් කමාකර ගණට එහි ගිය. කොසල රජු කලහකාර භික්‍ෂූන් බුදුරජුන් වෙත එත්තිය යසා එයට කලින් බුදුරජුන් වෙත ස්වාමිනි මේ කලහකාර උන්නාසලාට මාගේ රටට ඇතුල් වන්න ඉඩ නොදෙමි කියලා රජතුමා කිව්වා. මේ රණ්ඩු කරපු අයට මම එන්න දෙන්නේ නැහැ රජතුමා. මහරජ උන්නාසල සිල් ඇත්තෝය. හුදෙක් එකිනෙකාට විනය කරුණු මත වාද විවාද කරගත්තට අමනාපේ උඩ මා දුන් අවවාදන පිළිගත්තා. දැන් එන්නේ මා සමා කරගන්න. ඒ නිසා උන්ට එන්න ඉඩ දෙන්නේ කියලා කිව්වා. අනේ පිටිසිටුතුමත් කිව්වා ඔය සැඩපරුස නොහික්මුණු භික්ෂූන්ට මගේ විහාරයට ඇතුල් වෙන්න දෙන්නේ. මහසිට එසේ නොකළ යුතුය. මේ කෝලාහල කර භික්ෂූන් දුස්සීර නොවූහ. ඒ නමලා සිල්වත්ය. ඒ වදාළ කල සිටුතුමත් ඉතින් පත්තකට උනා. දැන් කරන්නේ නෑ. එමුත් කිව්වට බෑනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ එපයි කියනවනේ. එයත භික්ෂූන් දෙවුරමට පැමිණියා. බුදුරජාණන් වහන්සේ උන්ට ඉඩ පහසු ඇති පැත්තක සෙනසුන් පිළියෙල කරවා දුන්නේ. එහි වැසි අනික් භික්ෂුන් ඕන්නා එකට නොහිඳිත් නොසිටිත් ඕන්නා කිසිවක් කතා නොකරත් තවන්නුරින්න සානදලා කතා කරන්නේ පැප්කොන් කරලා දී. ඒ වලිදා ගන්නවනේ. එහි පැමිණිය කලහකාර උන්නාසලා කවුරුන් දැයි බුදුරජුන් අති විචාරත් උන්නාසේ මොහුණයි දක්වත්. භාග්‍යතුන් වහන්සේ ළඟට අර අනික් සානදලා විල්ලා අහනවා මේ කලහකාරයෝ කවුද ස්වාමීන්? නික ලැජ්ජ කරන්න. ආ මේ ඉන්නේ ඔය. එයාලා දුන්න රැග්ග භාග්‍යතුන් වහන්සේ දැන් දෙනව තව රැග්ග. උඹලා මං කියන කෙවනේ දැන් දෙන්නා. වෛර නෙවෙයි අර මේ වරද පිළිගන්නවන්. වරද පිළිගන්න. ඒතර කිව්ව මහන්නේ මේ ඉන්නේ ඇඟිලි දික් කරලා පෙන්නනවා. ආ මේ ඉන්නේ කලහකාරයෝද? ඉතින් මේවා කියනකොට ලැජ්ජාවෙන් ඉස පහත් කරගෙන ඉස ඔස්ස ගන්න බැරුව ඉන්නවලු. ඉතින් භාග්‍යතුන් වහන්සේ සිරිපා මුල මැද වැඳ වැටලා සමාවිල්ලුවා. එකල්ලි බුදුරජාණන් වහන්සේ මහණි තමුසලා විසින් කරන ලද ඉතා බැරෑරුම් නොකිය හැකි තරමේ වැරදක්. කියන්න බැරි තරම වරදක් ඔය කරලා තියෙනවා. ආ ඉත කියලා ඉවර කරන්න බැරි වරදක්. මොකෝ බුදු කෙනෙක් වැඩ ඉද්දෙද්දිත් උන්වහන්සේගේ අවවාදේ පිළිනොගෙන රණ්ඩු කරපු එක. පැරණි පඬිවරු මව්පියන්ගේ අවවාදේ නිසා මේ මව්පියන් ජීවිතෙන් තොර කරන ලද්ද කල්හි පව ඉවසා රාජ්‍යයට පවපත් වුණ කවුද? දීකායි කුමාරයා. ඒ වගේම කාසි කෝසල දෙරණ රජකම හා හැම යසිසුරු ලැබුවයි තව කතාවක් කියන එක කෝසම්බික ජාතක. ඒක වෙනම කතාවක්. කරුණ මෙසේ බැවින් මාගේ වචන නොපිළිගැනීම නොසලකා හැරීම වරදක් යයි වදාලා මේ ගාථාව එදා දේශනා කළා. පරේචන විචානන්ති මය මෙත්ත යම මසේ යෝච තත්ත විචානන්ති තතෝ සම්මන්ති මේදකා. ඒ අය දන්නේ නැත්තම් අපි මේ නැසනායි කියලා එතෙක් කලහ කරනවා. යම් දවසක දැනගත් කවද දැනගත්තේ වැඩම කළා සතියකින්. ඇයි දාන්නේ නැතු වුණා නැසෙනවා තමයි අපි විනාසයි. ඊවස්සේ කලහ සංසිඳුණ නැද්ද? සංසිඳුණා. අන්න එකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කළේ. අපිට හොඳ හොඳ පාඩම් මේකෙ තියෙනවා. ඒවා ජීවිතේ අරගෙන සතුට වෙන්න සතුට වෙමින් අනුමෝදන් වෙන්න මේ කරපු දේශනා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව කට්ට කතා සහිතව මේ කිව්ව විස්තර විවරණ සහිතව. ඒ නිසා මෙහි වැඩ ඉන්න ඇයිට පුළුවන් බණ කියන්න කැමති අයට මේවක් මාතෘකා කරගන්න මතක තියාගන්න. පස්වෙනි මේ දේශනාව මේක යමක වර්ගයේ පස්වෙනි ගාථාව නෙවෙයි පස්වෙනි දේශනාව. එහෙනම් ඒක හොඳට ප්‍රගුණ කරගෙන දායකයන්ට ධර්ම දේශනා කරන්න. අපි අද මේ ශ්‍රවණය කරගත් දේශනාව ගැන සතුටු වෙනවා අනුමෝදන් වෙනවා. ඉසින් අපට මේ දේශනා ශ්‍රවණ ආනිසංසය දේශනා කිරීමේ ආනිසංස ප්‍රඥා පාරමිතාවක්ව නිවණින් සැනසෙන්න හේතු වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා ඥන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති
ඉමිනාතේ සමිච්චතු.